අයිබෝන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ජාතික පුවත්පත් තොරතුරු වලටයි අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. මේ කාලවකවානුව ගත් විටදී ඊයේ දවසේදී චන්දිම ජීවන්දර මහතා කරන ලද ප්‍රකාශයත් එක්ක වසංගතය පිළිබඳ තවත් අධි අවධානම් තත්ත්වයක් පිළිබඳ අපට වාර්තා වෙන්නේ ඉන්දිය ප්‍රභේදයේ ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වීමත් එක්ක. සුප්‍රසිද්ධ ලැන්සට් සංගරාවට අනුව ජාත්‍යන්තරයේ කියවෙන කාරණය තමයි ඉන්දිය ප්‍රභේදය කියන්නේ අද වෙද්දි ලෝකයේ බොහෝ රටවල් වල වසංගතය තීව්‍ර කරන්නට හේතු වෙච්ච ප්‍රභේදය බවට පත් වෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට ප්‍රධානතම උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මේ වෙද්දි එක්සත් රාජධානිය ඔවුන්ගේ ලොක්ඩවුන් එක අවසන් කරලා විවෘත කරන්නට හිටියේ. නමුත් ඔවුන්ට යළියේ දීර්ඝ කරන්න සිදු වුණා රෝහල් ගතවීමේ සංඛ්‍යාව වේගෙන් වැඩිවීමත් එක්ක. එන්නත ලබා ගැනීම තුළ වුණත් මේ වෙද්දි ලෝක ලැන්සට් සංගරාව ප්‍රකාශයට පත් කරන විදිහට ඉන්දිය ප්‍රභේදය ආසාදිත වුණොත් ඒ හරහා ලැබෙන ආවරණය ගත්විටදී පළමුෙන් නැතින් දින 28ක් ඇතුළතදී ආවරණය තිබෙනවා. ඒ වගේම දෙවෙනිෙන් නැත ලබා ගත්තාම පස්සේ 70%ක ප්‍රතිශතයක් අඩු වෙනවා රෝහල් ගත වීමේ තත්ත්වය. නමුත් එන්නත ලබා නොගෙන තිබුණොත් එය ඉතාමත්ම දරුණු තත්ත්වයකට ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා ඉන්දිය ප්‍රභේදය පිළිබඳ ලෝකයේම බිය වී සිටින්නේ. මැද පෙරදිග කලාපයේ ඉන්දියාවට වාරණය සීමා පනවා තිබෙනවා. අනිකුත් රාජ්‍යයන් ඉන්දියාවට සීමා පනවා තිබෙනවා. ලංකාවටත් ඉන්දියාව හරහා එන්නට එපා. හිස්ට්‍රි එක ඉතිහාසයේ දින 14ක් වෙන කාලයක් තියෙනවා නම් එන්නට එපා කියන කාරණේ කියවිලා තිබුණත් දෙමට ගොඩින් අන්තිමට 5 දිනක වාර්තා වෙනවා. අපි යමු පත්තරවල වාර්තා වෙන කාරණේට. අද ලංකාදීප ප්‍රධාන සිරස්තලය පැතිරීම වේගවත් බරපතලයි. ඉන්දිය කොරෝනා මාරයා කොළඹත් බ්‍රිතාන්‍ය වෛරසය තව ප්‍රදේශ 5ක. සුජිත් හේමාජුලිගේ වාර්තාව ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නේ. ඉන්දියාවේ මේ දිනවල වේගයෙන් පැතිර යන B16172 හෙවත් ඩෙල්ටා කෝවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලින් 5 දිනක කොළඹ දෙමටකොඩ ප්‍රදේශයෙන් හමු වූ බව කොරෝනා නව වෛරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය කියලා වාර්තා කරනවා. අපි යමු අතුල් පිටු වාර්තාවට. ඒ අනුව මේ විද්දී වාර්තාවන ආකාරයට මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති B117 ඇල්ෆා වෛරස ප්‍රභේදයද ආසාදනය වූ ආසාදිතින් පිරිසක් තවත් ප්‍රදේශ 5කින් සුවාගත් බව ඔහු සඳහන් කරනවා. සෞඛ්‍යංශ ප්‍රධානීන් සඳහන් කරන විදිහට ඉන්දියාවේ මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කෝවිඩ් වෛරස ප්‍රභවය මෙරට සමාජයෙන් හමු වූ පළමු අවස්ථාව මේ. අපිට මතකයි මීට කලින් නිරෝධායනයේ නියැලුණු රෝගීන් දෙදෙනෙකුට, ඒ කියන්නේ විදේශගතව පැමිණි දෙදෙනෙකු ආසාදිත බව හඳුනාගත්තා. මේ ඉන්දිය වෛරස ප්‍රභවය මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන B117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ ශීඝ්‍රතාවය 50%කින් පමණ ඉහළ යගයක් ගන්නා බවත්, ඉන්දිය ප්‍රභේදයෙන් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩි බවත් චන්දිම ජීවන්දර සඳහන් කරනවා. ඒ වගේම මේ කොරෝනා මර්ධන එක් මාත්‍රාවකින් මෙම ඉන්දිය ප්‍රභේදය පාලනය කළ නොහැකි බවද ඔහු කියනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය ඇල්ෆා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් කොළඹ 6, කොළඹ 8, කොළඹ 10, මඩකලපුව සහ ගාල්ල කරාපිටිය කියන ප්‍රදේශවලින් හම්බ වෙනවා. මේ සැර කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලින් හමුවීමෙන් පසු ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයින් වෙන්කර නිරෝධායනය කිරීමට පියවර ගත්තා කියලයි සෞඛ්‍ය ප්‍රධානීන් කියන්නේ. අපි බලමු මේ පිළිබඳ අනිත් පුවත්පත් වාර්තා කර තිබෙන කෙලෙසද කියලා. මෞබිම වාර්තාව, ඉන්දියාව අසරණ කළ ඩෙල්ටා ප්‍රභේදය කොළඹින් හමුවෙයි. දෙමටකොඩ ආරාමයේ ප්‍රදේශින් රෝගීන් 5 දෙනෙකු ප්‍රදේශයේම ලොක්ඩවුන් කරලා ආසාදිතින් කිසිවෙකුට එන්නතු ලබාගෙන නැහැ. පළමු සහ දෙවැනි පෙළ ආශ්‍රිතින් කිසිවෙකුටත් තවම වැළඳී නැහැ. බ්‍රිතාන්‍ය ඇල්ෆා ප්‍රභේදයත් කොළඹින් සහ පිටතින් හමුවේ කියලයි මෞබිම ප්‍රධාන කාරණය අද වාර්තා වෙද්දී ඩෙලි මිර පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. ඩෙලි මිර පුවත්පතේ වාර්තාව මේ වෙද්දි චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රකාශයත් එක්කයි වාර්තා කර තිබෙන්නේ. ඉන්දියන් වේරියන්ට් ඩිටෙක්ටඩ් ෆ්‍රොම් කමියුනිටි ෆෝ ද ෆස්ට් ටයිම්. පළමු වතාවට ජනතාව තුළින් සමාජය තුළින් වාර්තා වෙනවා. ඩිටෙක්ෂන් මේඩ් ෆ්‍රොම් 5 සෑම්පල්ස් ටේකින් දෙමටගොඩ. දෙමටගොඩින් වාර්තා වුණේ. ඒත් එක්කම මෙහිදි විශේෂයෙන්ම තවත් කාරණයක් වන්නේ මේ පිළිබඳ සෞඛ්‍යංශ පැත්තෙන් කියවෙන කාරණය. අද ඩෙලි මිර පුවත්පතේ වාර්තාවම දෙමටගොඩ ඒරියා කෙප්ට් ඉන් අයිසෝලේෂන් සීන් ලාස්ට් සැටර්ඩේ. In addition, random PCR tests will be carried out in Borella and other areas of Colombo. Borella saha ita adala tadasanna pradesha wala ahambu PCR parikshana sidu kirima patang gena thibenawa. Senasurada sita wahala damala thibune. The Demetakonda area where the Indian variant was detected today has remained in isolation since last Saturday. 12th regional epidemiologist the Colombo municipal council Dinu Guru Gay said. ඒ කියන්නේ 12 වෙනිදා ඉඳලා මේක වහලා තිබිලා තියෙන දෙමටකොඩ ප්‍රදේශය. කියන්නේ මේක වාර්තා වෙලා මිට කලින් අපි ඒ දැනගන්නකොට කොහොම හරි 12 වෙනිදා සිට මේ ප්‍රදේශය හුදකලා කිරීමකට ලක්ව තිබුණේ කියන කාරණේ වාර්තා කරනවා. කොමුණත් ප්‍රදේශ ආශ්‍රිතව අහඹු PCR පරීක්ෂණ සිදු කරනවා කියන කාරණය අද දවසේදී වාර්තා වෙලා තිබෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ වෙද්දී ඩේලි මිරර් පුවත්පතේම වාර්තා කරන තවත් කාරණයක්.
එතමයි ඩිසිෂන් ටුඩේ ඔන් එක්ස්ටෙන්ෂන් මේ වෙද්දී සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා සංචරණ සීමා ඉදිරි සතිය තුලදී තවත් දැඩි කරනවාද එහෙමත් නැත්නම් වෙන යම් විකල්ප ක්‍රමවේදයකට යනවාද පිළිබඳ තීරණය ගැනීමට නියමිතයි ඩිසිෂන් ටුඩේ ඔන් එක්ස්ටෙන්ෂන් ඔෆ් කන්ට්‍රි වයිඩ් ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන්ස් රට පුරා සංචරණ සීමා පනවනවාද නැද්ද කියලා දේ පිළිබඳ තීන්දුව තීරණ ගැනීම අද ongoing travel restrictions are to be lifted on 4 AM on Monday සඳුදා උදෑසන 4ට සාමාන්‍යයෙන් මීට කලින් ප්‍රකාශ කළ ආකාරයට සඳුදා උදෑසන 4ට සංචරණ සීමා ලිහිල්වීමට නියමිතව තිබුණා a decision will be taken today to decide whether the ongoing countrywide travel restriction will continue to be lifted army commander general Shavendra Silva said yesterday හමුදා පොත්පත්ගේ ප්‍රකාශයකයි කියන්නේ අද තමයි තීරණය වෙන්නේ සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳ කියලා අද දවසේදී දිනේ මෙරොත් පොත්පතේ වාර්තාව අපි යනවා අරුණ පුවත්පතට අරුණ පුවත්පතේ වාර්තාව ඉන්දීය ප්‍රභේදයට එක් මාත්‍රාවක් මදි ආචාර්ය චන්දිම ජීවන්දරගේ ප්‍රකාශය නයන තරංග ගමගේ වාර්තා කරනවා මෙරටින් පළමුව වරට හමු වූ ඩෙල්ටා යනුවෙන් හඳුන්වා ඇති කොවිඩ් ඉන්දියානු ප්‍රභේදය සඳහා දැනට භාවිතයේ පවතින එන්නත් වල එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික සහ ප්‍රතිශක්ති විද්‍යාසහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර අරුණට කියන ප්‍රවෘත්තිය අද දවසේ වාර්තා කරනවා ඒ නිසා එකක් ගත්තත් ප්‍රමාණවත් නැහැ එකක්වත් නැති අයට කොහොමත් බරපතලයි ඒ නිසා එන්නත්කරණය වේගවත් කරමින් මේට අදාළ වැඩපිළිවෙල සකස් කර ගැනීම සිදු කළ යුතුයි ලෝකයේ බොහෝ රටවල් අසරණ වුණේ ඉන්දිය ප්‍රභේදයත් එක්ක ඉන්දියාවේ සිදු වුණු ඛේදවාචකය ඔබට මතක ඇති දෛනිකව ලක්ෂ 3 ලක්ෂ 4 ආසාදිතින් වාර්තා වුණා අද වෙද්දී ඉන්දියාවේ මරණ සංඛ්‍යාව පිළිබඳ ලෝකයේම බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා බිහාර ප්‍රාන්තයේ වැනි තැන්වල දෛනිකව 6000 7000 මිය ගිහින් තිබෙනවා හැබැයි සමස්ත මරණ පද්ධතියට මේවා එකතු වෙලා නැහැ හේතුව පෞද්ගලික රෝහල්වල මිය ගියපු පිරිස් ඒ වගේම ඇතම් ගෙවල්වල මිය ගියපු පිරිස් ඈත දුෂ්කර ගම්මානවල මිය ගියපු පිරිස් මේ ඉන්දිය ප්‍රභේදය නිසා එකතු වෙලා තිබුණේ නැහැ ඉන්දිය මරණ ලැයිස්තුවට. ඒ නිසා ඉන්දිය මරණ ලැයිස්තුව මීට වඩා බොහෝ ලක්ෂ ගණනක් වැඩි විය හැකි බව තමයි මේ වන විටත් ප්‍රකාශ වෙන්නේ. ඒ වගේම බිහාර අධිකරණය ඊයේ දවසේ වෙන විට තීන්දුවක් ලබා දීලා තිබුණා. ඒ තමයි හරි දත්ත වාර්තා ජනතාවට සපයන්න. මරණ වාර්තා නිසි විදිහට සකස් කරලා දෙන්න. මේ විදිහ අඩු කරලා වැඩි කරලා පෙන්වන්න නෙමෙයි නිසි වාර්තාව ලබා දෙන්න කියන දේ ඉන්දිය අධිකරණය විසින් මේ වෙදී සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබුණා. ඒ අනුව තමයි මේ බිහාර ප්‍රාන්තය සම්බන්ධ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන්නේ. මොකද බොහොම දුෂ්කර ප්‍රදේශයක් ඉන්දිය මේ විදිහට දොරතුරු දත්ත කිසිම ආකාරයකින් මේ ක්‍රියාවලියේ සංගවන්නට එපා කියන කාරණේ ඉන්දියාවට ප්‍රකාශ කිරීමක් කර තිබුණා. ඒ නිසා අපි මේක කියන්නට හේතුව ඉන්දිය ප්‍රභේදය බොහොම දරුණුයි බරපතලයි කියන එක ලෝකයේ සාධක සාක්ෂිත් එක්ක මේ වෙද්දි හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මිට අදාළ ඉතාලිකම් වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතුයි. ඇත්තරම අර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීමක් කර තිබුණා. දැනට අපි PCR කරන්නේ රෝහල් ගතව සිටින පාර්ශවයන් ඒ වගේම පළමු පෙළ ආශ්‍රිතයින්. ඒ කියන්නේ හඳුනාගත් කොට්ටාශයක විතරයි PCR කරන්නේ. නමුත් මේක දැන් කරන්නට ඕනේ අහඹු පරීක්ෂණ දියත් කරන්නට ඕනේ අහඹු පරීක්ෂණ සිදු කෙරුණේ නැහැ අපි මේ දැනට දකින 18000 19000 20000 කියන PCR පරීක්ෂණ සියල්ලම හඳුනාගත් කොට්ටාෂයකට කියන PCR පරීක්ෂණ කියලායි විශේෂයෙන් බලධාරීන් කියන්නේ ඒ නිසා එතනින් පරිබාහිරව සමස්ත සමාජය තුළම PCR පරීක්ෂණ කරනවා නම් වඩාත් හොඳයි සමාජගත වෙලා ඉන්න රෝගීන් ප්‍රමාණය හඳුනා ගන්නට ඒත් එක්කම අපි එතනින් පසු අවධානය යොමු කරනවා අරුණ පුවත්පතේම වාර්තාව ඩෙල්ටා නව ප්‍රභේදයෙන් ඉන්දියාවට තෙවනි රැල්ලක අවදානමක් කියලා වාර්තා කරනවා ඉන්දියාවේ තත්ත්වය පිළිබඳ ඒ අනුව ඉන්දියාවේ අම්මාකාරයක සමතයකට පත් වෙලා ඔවුන්ගේ ලිහිල් කිරීමටත් ඔවුන් ක්‍රියාත්මක වුණා ඔවුන්ගේ පනවා තිබුණු සීමාවන් නමුත් ජලිත් වතාවක් ඩෙල්ටා නව ප්‍රභේදයෙන් ඉන්දියාවට තෙවනි රැල්ලක අවදානමක් කියලා වාර්තා වෙනවා නව රැල්ල ආවොත් පැතිරීමේ වේගය දෙගුණ වෙන බවට අනාවැකි ධම්මික සෙනවිරත්නගේ වාර්තාව අපු පුටා ගන්නේ ඩෙල්ටා ප්ලස් කෝවිඩ් ප්‍රභේදය හේතුවෙන් කොරෝනා තුන්වෙනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු අනතුරු අංගවති ප්‍රාන්ත මහාමති උද්ධව් නාකරේ නිලධාරීන්ට උපදෙස් දෙමින් ඖෂධ රෝහල් ඇඳන් ආදී පහසුකම් පිළිබඳ සූදානමින් සිටින ලෙසට දක්වා ඇත තෙවැනි වටයක් ඇති වූත් ඒ දෙවැනි වටෙමෙන් දෙගුණයක ආසාදිතින් වාර්තා වනු ඇති බව සෞඛ්‍යංශ පෙන්වා දී තිබේ එබැවින් නිවැරදි තත්ත්වයක වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර අනුගමනය කළ යුතු ඇතැයි බලධාරීන් කියති කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස්හා රෙගුලාසි නිසියාකාරව පිළිපැදීම සිදු නොවුනොත් දෙවන රැල්ල අවසන් වීමටත් පෙර තුන්වෙනි රැල්ලක් නැගෙනු ඇති බවට කොවිඩ් මර්ධන කාර්යසාධන බලකාය අනතුරු අඟවා තිබේ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවල නිල වශයෙන් ඉදිරිපත් කර කරුණු දැක්වීමට අනුව සක්‍රිය රෝගීන් සංඛ්‍යාව 8 ලක්ෂය දක්වා ඉහළ යාමට ඉඩ ඇත ඉන් 10%ක් ළමුන් වනු ඇතැයි ගණන් බලා තිබේ මේ අවධානම සැලකිල්ලට ගනිමින් නිසි ක්‍රියාමාර්ග ගන්න ක්‍රියාමාර්ග ලිහිල් ලොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලනවා මේ වෙන විට ඉන්දියාවේ තත්ත්වය ඒකයි තුන්වෙනි රැල්ලකට ඔවුන් සූදානම් වෙමින් පවතිනවා මේ ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදයත් එක්ක
නිසා මේ දේවල් පිළිබඳ ලෝකයේත් එක්ක ගනුදෙනු කරමින් ගල්පමින් යන්නට ඕනේ ලංකාවට විතරක් අරුමයක් වෙන්නේ නැහැ. දැන් අපිට වෙන්න තියෙන දේවල් ආසාදිතින් වාර්තා වීම විවිධ ප්‍රභේදات එක්ක වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරිය ඉතාමත්ම අවධානම් තැනක තියෙන එක අපි හොඳින් තේරුම් ගත යුතු දෙයක්. මේක මේ අනිසි බය කිරීමක් නෙමෙයි. ඉතින් ඉන්දියා ප්‍රභේදයේ 5 දෙනෙක් කොළඹ හම්බුණා කියන්නේ ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශයක්. ඒ ජනගහනත්වය බොහොම වැඩි ප්‍රදේශයක් දෙමටකොඩ මේ ප්‍රදේශයේ. මේ වගේ තැනක පහක් හම්බුණා කියන්නේ අනිකුත් ප්‍රදේශ පිළිබඳත් විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. ඒත් එක්කම තමයි ඊයේ වාර්තා වුණා මේ හලාවත ආශ්‍රිත ප්‍රදේශයේදී එන්ජින් ගලවපු බෝට්ටු දෙකක් ඇවිත් තියෙනවා. මේක ඉන්දියාවේ ඉඳලා ආව කියලා තමයි මේ යාත්‍රා දෙක පිළිබඳ සැක කෙරෙන්නේ. එතකොට මේ යාත්‍රාවලින් ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට ආවාද කියන සැක සංකාව දැන් මතුවෙමින් තියෙනවා. මේ සම්බන්ධ පරීක්ෂණ කෙරෙමින් පවතිනවා. ඊයේ පුවත්පත්වල වාර්තා වෙලා තිබුණා මේ පිළිබඳ. එන්ජින් ගැලවූ මේ යාත්‍රා දෙක ආවේ කුමන කාරණයක් නිසාද? මේක ඉන්දියන් යාත්‍රා දෙකක්. ඉතින් මේ විදිහට ඉන්දියාවෙන් අවිධිමත් ක්‍රමවේද හරහා වෙරළ තීරය ඔස්සේ පැමිණීමක් සිදු වෙනවා නම් එවැනි දේවල් පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. ඒ වගේම දැනටත් මේ ආශ්‍රිතව අපි වසංගත විද්‍යා ඒකකයත් එක්කත් කතා කරද්දී කියුණේ මේ විදිහට ඉන්දියාවෙන් එන ඇතැයි සැක කරන ගම්මානවල විශේෂයෙන් PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඒ වගේම නාවික හමුදාව දැවැන්ත යාන්ත්‍රණයක් දියත් කර තිබෙනවා. කොහොම හරි රිංගලාවොත් ඒකෙන් වෙන්න තියෙන විනාශය අතිවිශාලයි. ඒත් එක්කම අපි යනවා දිනමින පුවත්පතේ වාර්තාවට අවධානය යොමු කරන්න. දිනමින වාර්තා කර තිබෙන්නේ මේක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ සංචරණ සීමා පනවා තිබුණත් ඔබ කොළඹට આવොත් බලා ගන්න පුළුවන් කොයිතරම් වාහන ප්‍රමාණයක් තියෙනවද. ඉතින් මේ ප්‍රමාණයක් සීමා කිරීම ඇතුළත අපේක්ෂිත ප්‍රතිඵල අවසානයේදී අපිට අත්කර ගන්නට හැකියාව ලැබේවිද? දිනමින ප්‍රධාන සිරස්තලය දැඩි සංචරණ සීමා තිබුණත් සතියක් ඇතුළත වාහන 360,000ක් කොළඹට ඇවිත් 95%ක් අත්‍යවශ්‍ය සේවා රත වාහන 8,000ක් අත්අඩංගුවට 15,000ක් ආපහු හරවල යවලා රක්ෂණ ශ්‍රියන්තගේ වාර්තාව නිරෝධායන සංචරණ නියෝග ක්‍රියාත්මක පසුගිය සතිය තුළ පමණක් කොළඹ නගරයට වාහන 360,000ක් පමණ පැමිණ ඇති බවට තොරතුරු හෙළිව තිබේ. එම වාහනවලින් 95%කට වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණි වාහන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය. අත්‍යවශ්‍ය සේවාවරන් 95%ක් පැමිණිය යුතුයි කියන පදනමක් තියෙනවා නම් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වසංගතයට අත්‍යවශ්‍ය සේවාද මේක අතිරේක සේවාද මේක වෙන සේවාවක්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා මේ ආකාරයෙන් 360,000ක් කොළඹට විතරක් ඇවිත් තියෙනවා නම් මේ සංචරණ සීමා පැනවීමේ අපට අවසන් ප්‍රතිඵලය ගත හැකිද කියන ප්‍රශ්නය පැන නගිනවා. දිවයින පුවත්පතේ වාර්තාවට අපි අවධානය යොමු කරමු. මේ කතාව අලුත්ම කතාවක්. මේක වෙන පුවත්පත්වල වාර්තා වෙලා නැහැ. දිවයින පමණයි වාර්තා කරන්නේ. සතුන් වත්තේ සිංහයකුට කොවිඩ්, සිබ්‍රා හිපපොටේමස් හිටිගමන් මැරෙති රැකවල්ලු 2 දෙනෙක් නිරෝධායනයේ ජගත් කනුහරාජ්ගේ වාර්තාව පොපුටා ගන්නේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට කොවිඩ් රෝගය වැළඳී ඇති බව PCR පරීක්ෂණකින් තහවුරු වී ඇතැයි සත්වෝද්‍යානය ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඒ අනුව මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බව කියනු ලබන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙනෙන ලද සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් නැමැති කේසර සිංහාටය. දින කිහිපයක් ඇස්සකින් සහ උගුරේ වේදනාවකින් පිට පීඩා විඳීමේ සිංහා පිළිබඳ සිදු කළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත් ඉන්පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමු කළ සතාගේ සෙමපඩල පරීක්ෂාවෙන් කොවිඩ් බව තහවුරු වී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ පිළිබඳ කරුණු සනාථ කර ගැනීම සඳහා ජාතික සත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීම සඳහා ඒ උත්සාහ දරුවත් ඊට ප්‍රතිචාර නොලැබිනි. මේ දිවයින පුවත්පතේ වාර්තාව. මේ අතර සිංහකූඩුව බාරව සිටි සත්ව රැකවලුන් 2 දෙනෙකු සත්වෝද්‍යානය තුලත් තවත් රැකවලුකු නිවසෙත් නිරෝධායනය කර ඇති බවද දැනගන්නට ඇත. සිංහා ලෙඩ වූ දිනවල ආසන්න දිනවලදී සත්වෝද්‍යානය විසූ සීබ්‍රා පැටවකු සහ වැඩුණු හිපමොටිමස් සත්වයෙකුද හිටිහැටියේ මියගොස් සිටි බවත් වාර්තා වන අතර ඔවුන් සඳහාද PCR පරීක්ෂණ සිදු කර නොමැත. ආසාදිත තෝර් නැමැති සිංහා විසින් සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙනෙන ලද ශීනා නැමැති සිංහ දේනුව සහ සිංහයින් සිව් දෙනෙකු විසින බව වාර්තා වේ. මේ පිළිබඳව රාජ්‍ය මාත්‍ය විමල වීරදිසානායක මහතාටත් යොමු කරලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අප විශ්වාස කරනවා. මේක බරපතල තත්ත්වයක්. මේ ආකාරයෙන් සත්වෝද්‍යානයේ පැතිරීමක් සිදු වුණොත් කියන කාරණය. අපි යනවා විරාමයකට. විරාමයෙන් පසු පුවත්පත්වල සඳහන් ඉතිරි කාරණාවලට අවධානය යොමු කරමු. ජාතික පුවත්පත් තොරතුරුත් එක්ක ඔබ එකතු වෙන්නේ. අපි කතා කරමින් හිටියේ මේ වෙද්දී වසංගත තත්ත්වය පිළිබඳ අද පුවත්පත් සියල්ලකම පහේ වාර්තා කර තිබෙන තොරතුරු. එනෝ ඩේලි මිර පුවත්පතේ වාර්තාව. දැන් අපි මීට කලින් සඳහන් කරපු කාරණේ රැන්ඩම් PCR ටෙස්ට් එහෙම නැත්නම් අහබ
ආරම්භු PCR පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා වුණු ක්‍රමවේදය සකස් වෙනවා. ඩෙලි මිර වාර්තාව random PCR test to review progress of travel restrictions මේ වෙද්දී පනව ඇති සංචරණ සීමාවල ප්‍රගතිය බැලීම සඳහා මේ ආරම්භු පරීක්ෂණ සිදු කරන්නට නියමිතයි. The provincial health director had been instructed to carry out random PCR test යනුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබෙනවා මේ ආරම්භු PCR පරීක්ෂණ සිදු කරන්න. Dr. Gunawardana said that had taken steps to increase the capacity of conducting the rapid antigen test in the country. ඒ වගේම රට තුල සිදු කරන ලබන rapid antigen පරීක්ෂණද තවදුරටත් වර්ධනය කරන්න කියන ඉල්ලීම තිබෙනවා. අපි ඊයේ දවසේදී මේ පිළිබඳව විමසීමක් කරා විශේෂයෙන්ම පැමිණි වෛද්‍යවරුන්ගෙන්. එතකොට මතුවෙච්ච කාරණය තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් දෛනිකව වාර්තා කරන PCR පරීක්ෂණ ඇතුළත random පරීක්ෂණ එහෙම නැත්නම් මේ rapid antigen test වලින් කෙරෙන පරීක්ෂණ ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා ලංකාවේ PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,000ක් 18,000ක් වෙනකොට හැමදාම මේකට එකතු වෙන්නට ඕනේ. මේ rapid antigen පරීක්ෂණ සිදු කිරීම හරහත් 7,000ක් 8,000ක් දෛනිකව සිදු කරනවා. වෛද්‍ය සැපයුම් අංශයෙන් දෛනිකව 10,000 15,000 වැනි ප්‍රමාණයක් මේ test kit නිකුත් කිරීමක් සිදු කර තිබෙනවා rapid antigen test. ඒ නිසා පරීක්ෂණ පැත්තෙන් ගත්තහම ආවේක්ෂණ පද්ධතිය ගත්තහම සාමාන්‍යයෙන් දෛනිකව PCR සහ rapid antigen test කියන දෙකෙන්ම ගත්තොත් ලංකාවේ 25,000කට එහා ප්‍රමාණයක් පරීක්ෂණ සිදු කරනවා කියලා දේ තමයි වෛද්‍යවරුන්ගේ පැත්තෙන් කියවෙන්නේ. නමුත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කරන තොරතුරු වල තියෙන්නේ PCR පරීක්ෂණ වාර්තා දත්ත පමණයි. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ වෙද්දී අරුණ පුවත්පතේ වාර්තාවකට යනුව කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවීමක් පවතින බව විශේෂයෙන්ම අමාත්‍යතුමියගේ ප්‍රකාශය අප උපුටා ගන්නේ සමස්තයක් ලෙස දිවයිනින්න කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලි මහත්මිය පවසනවා. එය සාද ඒක රාශී වීම සීමාවන් ලිහිල් වෙන්නේ නැහැ කියන කාරණයක් අමාත්‍යතුමිය මේ මොහොතේදී මතු කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යතුමිය අරුණ පුවත්පතේ වාර්තාව දිවයිනේ වාර්තාව මේ ගාල්ලේ එන්නත් කරන්නේ පිළිබඳ ඉතාමත් ඛේදනීය තත්ත්වයක් ඇති වෙලා තිබුණානේ. මොරටුව නගරාධිපතිවරයාගේ සිද්ධිය පිළිබඳ අපි විවේචනාත්මකව කතා කළා. ඒත් එක්කම මේ වෙද්දි හබර ආදුවේ මේ සිදුවෙන ක්‍රියාවලිය. එහිදී සෞඛ්‍ය නියෝජිතයන් ඒ වගේම අදාළ වෛද්‍යවරුන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. කොළඹින් ගියපු අය කොහොමද එන්නත් ගහගන්නේ ගාල්ලෙන් කියන ප්‍රශ්නය ආවා. හබරාදුවේ තවත් කතාවක් මේ එන්නේ ගාල්ලෙම්ම. හබරාදුවේ එන්නත් සොරකමක් පුළුල් විමර්ශනයක් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කෙරේ. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රුපියල් 90,000ක් වටිනා සයිනෝෆාම් එන්නත් 30ක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා කියලා අද දවසේදී දිවයින පුවත්පතේ වාර්තා කර තිබෙනවා. ඒ වගේම මෞබිම් පුවත්පතේ තවත් වාර්තාවක් මේ පිළිබඳ අවධානය යොමු කරන්න. මේක චෝදනාත්මක ස්වරූපයෙන් නෙමෙයි මේ පිළිබඳ දැනගන්න මෙවැනි අඩුපාඩුවක් තියෙනවා නම් බලධාරීන්ටත් වැදගත් වේවි මේ මතු කරන කාරණය. KDU රෝහලේ කොරෝනා දැඩි සත්කාරයට නුපුහුණු හෙදියන් දාලා හෙද සංගමයට පැමිණිලි කියලා වාර්තා කර තිබෙනවා. එවැනි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සෞඛ්‍ය අංශය සෞඛ්‍ය බලධාරීන් කිසිවිටකවත් ප්‍රශ්න කරන්නට යන්නේ නැහැ. ඔවුන් දැවැන්ත කැපකිරීමක් කරන්නේ මෙහෙම යම් ආකාරයේ අඩුපාඩුවක් අඩුවක් වෙලා තියෙනවා නම් මේ පිළිබඳ සුවබලා ක්‍රියාමාර්ග ගන්න. KDU රෝහලේ දැඩි සත්කාරයකට නුපුහුණු හෙදියන් දාලා කියලා පැමිණිලි ලැබිලා තියෙනවා මෞබිම පුවත්පතේ වාර්තාව. එතනින් පස්සේ අපි යන්නේ ප්‍රශ්නම තමයි කතා කරන්න තියෙන්නේ. වසංගතයෙන් පස්සේ අපට කතා කරන්න තියෙන්නේ මේ තෙල් නැවේ ප්‍රශ්නය පිළිබඳ. අද තෙල් සහිතව මේ වෙද්දි මුහුදුපත් වී තිබෙන නෞකාව පිළිබඳ. ඒ තමයි මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳ. ඒ පිළිබඳ අද දි අයිලන්ඩ් පුවත්පතේ වාර්තාව අපි උපුටා ගන්නවා. Express Pearl wreck cannot be moved for 3 months. මාස 3ක් යනතුරු සම්පූර්ණයෙන්ම මුහුදුපත් වී තිබෙන නෞකාවේ සුන්බුන් ඉවත් කළ නොහැකි කියලායි වාර්තා කර තිබෙන්නේ. ඉන්ෆ්‍රාම් නිසාම්ගේ වාර්තාව අප උපුටා ගන්නේ. It would not be possible to tow away the wreck MVX Pearl now until the end of the monsoon season. මේ පවතින කාලගුණික තත්ත්වය මත පදනම්ව මේ අනුව මේක ඉවත් කිරීමේ කටයුතු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා වාර්තා කර තිබෙනවා. Environment Ministry Secretary Dr. Anil Jayasinghe during the discussion under the theme looking beyond Express Pearl at the information department yesterday in Colombo, Dr. Jayasinghe added that the representative of express feeders to operators of the ill-fated ship were monitoring the wreck through the caretaker company and the 10 thematic groups were studying various aspect of the disaster. මේ වෙද්දි විවිධ කණ්ඩායම් එකතු වෙලා මේ හරහා ඇති වෙලා තිබෙන පරිසර තත්ත්වය මෙහි ඇති මේ සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් දියත් කරනවා. ඩොක් වෛද්‍ය අනිල් ජයසිංහ මහතාගේ ප්‍රකාශය the sea is very rough and we can't do anything now. We have the way to till things settle down a bit. මේ වෙද්දි මුහුද ඉතාමත් රළුයි. ඒ නිසා මේ සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලියවත් මුකුත් කරගන්නට විදිහක් නැහැ. ඒ නිසා අපට ටික කාලයක් බලා ගන්නට සිදු වෙලා තිබෙනවා. The pellets plastic pellets that were released with the on the ship were being detected in the beaches in the 7 district. Yanuwa district 7 kadi me naukawen nikuttunu plastic ara punji
පබලුවැනි පලාස්ටික් මේදේවල් පාස්ටික් පෙලට් සම්බන්ධයෙන් මේ වෙදදි නාවික හමුදාව ඇතුළු වෙරලා ආරක්ෂණ කරන බොහෝ පිරිසක් දැඩි කැපවීමෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කොහොමුණත් දිස්ත්‍රික් හතකට එහි අවධාන මැවිත්තිනවා. දැන් මෙහි තියෙන තවදුරටත් බහලුම්වල තිබෙන දේවල් කාන්දුවේ විද එවයින් තියෙන ප්‍රශ්න සහගතත්වයක් ඒ විද ඒ වගේම දැනට තියෙන තෙල් තොගයක් තියෙනවා නම් මේක කමුහුදට කාන්දුවේ විද කියන කාරණය පිළිබඳ කතිකාව තියෙනවා. කොහොම වුණත් මේ තියෙන සුන්බුන් ටික ඉවත් කරන්නට මාස 3ක්වත් යනතුරු බැරි වේවි කියන කාරණය තමයි අදාළ බලධාරීන්ගේ ප්‍රකාශය බවට පත් වෙලා තිබෙන්නේ. ජයලන් පුවත්පතේ වාර්තා කරද්දී දිනමින පුවත්පතේ වාර්තාවට අපි අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ වාර්තාවෙන් මේ විදිහ කියවෙන්නේ නැවෙන් ගොඩ ගැසූ කාරණා සම්බන්ධයෙන්. ඒ අනුව නැවෙන් ගොඩ ගැසූ අපද්‍රව්‍ය ටොන් 600ක් එකතු කර අවසන් නාවික හමුදා මෙහෙයුම් දිගටම MV Express Pearl නෞකාව ගිනි ගැනීමෙන් වෙරළට ගොඩ ගසා තිබුණු අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 600කට අධික ප්‍රමාණයක් එකතු කර වමීෆා ආයතනය වෙත බාර දීමට නාවික හමුදා මේ වෙනට කටයුතු කර තිබෙනවා කියලා දිනමින පුවත්පත වාර්තා කරද්දී අරුණ පුවත්පතේ වාර්තාවක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි දැනට මේ වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ අරුණ වාර්තාව අප උපුටා ගන්නේ. දේශීය අධිකරණයෙන් බැරි වුණොත් නැවේ වන්දිය ගන්න ජාත්‍යන්තරයට යනවා. සමුද්‍රීය පරිසර අධිකාරිය ප්‍රකාශය. නයන තරංග ගමගේ වාර්තාව. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ දේශීය අධිකරණ ක්‍රියාවලිය සාර්ථක නොවුනොත් අන්තර්ජාතික බේරුම් කරන අධිකරණය වෙත යාමට කටයුතු කරන බව සමුද්‍රීය පරිසර අධිකාරිය සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මියගේ ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ කියන්නේ නැවේ දේශීය වශයෙන් වන්දි ගන්න බෑ වගේ අමුතු ප්‍රශ්නාර්ථයක් එනවා දෝ කියන කතාවක් එනවා. මොකද අධිකරණයේදී මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම තිබුණා. මේ පිළිබඳ විවිධ තොරතුරු හෙට මෙහෙට මාරුණා. බලමු අධිකරණ ක්‍රියාවලියක් මීඩියාත් වෙන නිසාවෙන්. ඒත් එක්කම අද දවසේ දින මින පුවත්පතේ වාර්තාව මේ තමයි දැනට සිදුවෙමින් තිබෙන හානිය. මේවත් ඇත්තටම තක්සේරුවක් විය යුතුයි. සමස්ත පරිසර පද්ධතියට වෙලා තියෙන විනාශය. නැවගිනිගත් පසු මරණයට පත් වූ කැස්බෑවන් 50ක් ඩොල්ෆින් නාමයක් වෙරළට ගොඩ ගහලා. පරිසරවේදී නයනක රන්වැල්ලගේ ප්‍රකාශය රුවන්ත නිතුල් ගස්පිටිය වාර්තා කරන්නේ. එක්ස්ප්‍රෙස් වෙල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් සාගර පද්ධතියට එක් වූ අපද්‍රව්‍ය හේතුවෙන් මේ වෙනුවට කැස්බෑවන් 50ක් ඩොල්ෆින් මත්ස්‍යයන් 9ක් සහ වෙනත් මුහුදු ජීවීන් වර්ග රැසක් මියගොස් ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා දිනමිනට කියන වාර්තාව අද දිනමින පුවත්පත වාර්තා කරද්දී මෞබිම පුවත්පතෙත් වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කිරීම් සිදු කරනවා. හැබැයි මේ අදහස් පළ කිරීම් වලදී ඒවා සම්බන්ධයෙන් ජනතාව බොහොම සංවේදීව මේ කාරණේ තින්නේ. ඒ කාරණා තාර්කික පදනමක කාරණා බවට පත්විය යුතුයි. මේ මුරුත්තිට්ටු ආනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය මුහුදේ සතුන් මැරී ගොඩගහන්නේ වාරකම් කාලයටලු මේවා වාසියට කියන කතා උන්වහන්සේගේ ප්‍රකාශය අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඒ නිසා වරින් වර අපේ රටේ නොයෙක් ප්‍රශ්න මතුවෙනවා. නැවෑවිත් ගිනිගත්තා මේ වෙනුවට මුහුදේ සතුන් මැරි ගොඩට එනවා වාරකන් කාලයට මෙහෙම සිදු වෙනවා කියලා තමයි රාජ්‍ය අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ. එයාගේ මහාචාර්යකම් උගත්කම් කොතන තිබෙනවාදයි දන්නේ නැහැ. මූජ්ජ මුරුත්තෙට්ටු ආනන්ද හිමියන්ගේ ප්‍රකාශය උන්වහන්සේ ප්‍රකාශ කළේ නාරාහෙන් පිට අභයාරාම විහාරස්ථානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වාරකන් ආවේ මේ කාලෙ විතරක් නෙමෙයි මීට පෙරත් වාරකන් කාලාවා. නමුත් මේ විදිහට සතුන් මැරිලා ගොඩට ආවේ නැහැ. මේවා දකින්නකොට හරි වේදනාවක් ඇති වෙනවා. වාසියට නොයෙක් ඒවා කියන්න පුළුවන්. ඒක පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා යථාර්ථයේ මහජනතාවට පැහැදිලි කර ඒවා වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. උන්වහන්සේගේ ප්‍රකාශය මේ පරිසර පද්ධතිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කිරීම් සිදු කෙරුණා. නමුත් ඒ අදහස් පළ කිරීම තාර්කික විය යුතුයි. ජනතාව මේවා පිළිබඳ බලාගෙන ඉන්නේ. ඉතින් මේ පිළිබඳ යම් ආකාරයෙන් මේවා මේ වාරකම් කාලේ මේවා සාමාන්‍යයෙන් මැරෙනවානේ වගේ කතාවක් කිව්වහම ඇත්තටම ලොකු වේදනාවක් ඇති වෙනවා. කැස්බෑව කියන අවුරුදු 200ක් 300ක් ජීවත් වෙන සත්තු මේ සත්තු මෙහෙම මැරිලා යන්නේ නැහැ වාරකම් කාලවල වලට. ඒක තමයි ප්‍රායෝගික අත්දැකීම. මුදුබඩ ප්‍රදේශවල ජීවත් වෙන අය දන්නවා කවදාවත් කැස්බෑව මැරිලා ගොඩ ගහන්නේ නැහැ වාරකම් කාලේට. ඒ නිසා මුරුත්තිට්ටු ආනන්ද හිමියන්ගේ ප්‍රකාශය ඉතාමත් වැදගත්. ඒත් එක්කම මේ වෙද්දි අපි විප්ලවයකට සූදානම් වෙමින් ඉන්නේ. ඒ තමයි අපි දේශීය ගොවිතැන සම්පූර්ණයෙන්ම ස්වභාවික ගොවිතැනක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය, කාබනික ගොවිතැනක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයක්. නමුත් ඒ අභියෝගය සාර්ථක කර ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති ඉදිරියත් වෙනවා. අද උදෑසනත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන් පැමිණීමට නියමිතයි. ඒ වගේම තේ සහ රබර් කර්මාන්තය කොහොමද කාබනික ගොවිතැනත් එක්ක ඉදිරියට ගෙනියන්නේ කියන දේ. කාබනික පොහොර ටොන් 103ක් මාස 3කින් නිපදවීමටයයි ඉඩම් අමාත්‍යංශයේ වැඩට බහි චූලබණ්ඩාර කුලසේකරගේ වාර්තාව දිනමින පුවත්පතෙන් අප උපුටා ගන්නේ. මේ වසරේ සැප්තැම්බර් මාස වන විට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 103ක් ඉඩම් අමාත්‍යංශය මගින් කෘෂිකර්ම අමාත්‍යංශයට දීම සඳහා නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරේ කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. අපිත් සාකච්ඡා කළා විශේෂයෙන්ම මහවැලි අධිකාරිය ගෙනල්ලා. මහවැලි අධිකාරියත් මේ වෙද්දී පොහොර නිෂ්පාදනය සඳහා යාන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ වගේම
දැනටත් කාබනික ගොවිතැන්ට අදාළ වුණු පොහොර නිෂ්පාදනය කරන්නට නිෂ්පාදකීන් රජයත් එක්ක එකතු වෙමින් සිටිනවා. විශේෂයෙන්ම අප දුටුවා මොරගහකන්ද වැනි ප්‍රදේශවල මේ වෙනුවට ස්වභාවික ගොවිතැනක් සිදු වෙමින් පවතිනවා. ඒ ස්වභාවික ගොවිතැන තුලින් නයිට්‍රජන් ලබා ගැනීම කොහොමද, පොටෑසියම් ෆොස්ෆරස් යන මූලික සංඝටක ලබා ගැනීමේ ක්‍රමවේදය කොහොමද, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. ඒ නිසා රසායනික පොහොරවලින් පවතියා වූ අවධානම අවම කරගන්නට කාබනික ගොවිතැන ස්වභාවික ගොවිතැන සඳහා වැඩපිළිවෙල මේ වෙදී දියත් වෙමින් පවතිනවා කියන දේ තමයි අපිට කියන්නට තිබෙන්නේ. දැනට ප්‍රශ්නයක් තියෙනවා, පොහොර නැති ප්‍රශ්නයක්. ඒක ආහාර ප්‍රශ්නයකටත් ඉදිරියේදී බලපාන්නට පුළුවන්. ඒ නිසා ඒවාට ගන්නා තිරසාර විසඳුම් මොනවද කියන දේ පිළිබඳවත් අප විශේෂයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතනින් පසු අපි අවධානය යොමු කරනවා මේ වෙද්දී ආණ්ඩු ඇතුලේ යම් කතිකාවක් ආවා. ඔබ දන්නවා සාගර කාර්යවසම් පක්ෂ ලේකම්වරයා නිකුත් කර නිපිය, ඒ වගේම උදේ ගම්මන්පිල්ල කැබිනට් අමාත්‍යවරයා ඊට දැක් වූ ප්‍රතිචාරය, තෙල් මිල වැඩි කිරීම කියන කතාවත් එක්ක රට ඇතුළෙම මේ පිළිබඳ බොහොම පුළුල් කතාවක් ඇති වුණා. දේශපාලන පක්ෂ අභ්‍යන්තරය පිළිබඳ මෙහිදි කතාවක් ඇති වුණා. අද ලංකාදීප පුවත්පතේ වාර්තාව ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න බැරි නම් විවාදයකට එන්න ගම්මන්පිලගෙන් සාගරට අභියෝගයක්. ඩයනා උදයන්ගණීගේ වාර්තාව අපෝ පුටා ගන්නේ ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් වගකීම බාරගෙන විෂයභාර අමාත්‍යවරයා ඉල්ලා අසියුතු බවට නිකුත් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා කටයුතු නොකරන්නේ නම් පාලුගේ බලම්බිදීම නවතා තමා සමග විවාදයකට එන්න කියලා කියනවා. සාගර කාර්යවසම් මහතා කිව්වා මම මේ ප්‍රකාශ ඉවත් කරගන්නේ නැහැ කියන කාරණේ. හොඳයි, මේ අදාළවම තවත් කාරණා කිහිපයක් තියෙනවා, අපි ඒත් උපුටා ගන්නවා. ඒත් එක්කම විශ්වාස භංගයක් මේ වෙදී සමගි ජන බලවේගය ගේනවා. අදාළ අමාත්‍යවරයා තෙල් මිල පාලනය කර ගැනීමට නොහැකි වුණා කියන කාරණයත් එක්ක විශ්වාස භංගය පොඩි එකාගේ ලියවිල්ලක්. මේ සම්බන්ධයෙන් උදේ ගම්මන්පිල මහතා පාලකන අදහස අද දිවයින පුවත්පත වාර්තා කරද්දී දින මින පුවත්පතෙත් මේ වෙදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා. දින මින පුවත්පත වාර්තා කර තිබෙන්නේ මේ වෙද්දී සමගි ජන බලවේගයෙන් විශ්වාස භංගයට අත්සන් කළ පිරිස පිළිබඳ විශ්වාස භංගයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් 28 දෙනෙකුගේ අත්සන් ලැබී තිබෙනවා කියලා අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරද්දී අරුණ පුවත්පතේ මේ පැත්තේ දෙපැත්තෙම කියවෙන කාරණා පිළිබඳ වාර්තා කර තිබෙනවා. ඒ අනුව අපි අවධානය යොමු කරමු අරුණ පුවත්පතේ මේ සම්බන්ධයෙන් පළ කර තිබෙන වාර්තාවට. අද අරුණ පුවත්පත මේ පිළිබඳ කියන්නේ විශේෂයෙන්ම විශ්වාස භංගයේ පොඩි එකාගේ ලියුම වගේ ගම්මන්පිලගේ ප්‍රකාශය, ඒත් එක්කම විජිත හේරත්ට අදාළව ප්‍රතිචාර දක්වනවා. පෙත්තප්පුට විශ්වාස භංගයක් දාලා වැඩක් නැහැ. මෙහි කියන්නේ මේක සමස්ත ආණ්ඩුවටම වගකීම යා යුතුයි. මේක මේ ප්‍රකාශකයා පමණයි උදේ ගම්මන්පිල ප්‍රකාශකයාට විතරක් විශ්වාස භංගය දාලා තේරුමක් නැහැ. මේක ආණ්ඩුව පැත්තෙන් වෙන දෙයක්. ඒ නිසා ආණ්ඩුවටයි විශ්වාස භංගය ගේන්න ඕන කියලා ජනතා විමුක්ති පෙරමුණ පත්තෙන් විජිත හේරත් මහතාගේ ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම අපි යන්නට ඕනේ කතා කරන්න මේක ඉතාමත් වැදගත් කාරණයක් පත් වෙනවා. GSP Plus පිළිබඳ විවිධ තැන්වලදී විවිධ කතා කියනවා. හැබැයි GSP Plus කියන්නේ කොයි තරම් නම් වැදගත්ද ආර්ථිකමය වශයෙන් ඩොලර් සම්බන්ධයෙන් ප්‍රශ්නයක අපි මේ වෙලාවේ ඉන්නකොට ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව If GSP Plus concession is withdrawn, Sri Lanka faces danger. යම් ආකාරයකින් අපට GSP Plus අහිමි වුවහොත් අපිට පැහැදිලි ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එදා යුරෝපා පාර්ලිමේන්තුව ඇතුළත ඡන්ද 705ක් තියෙනවා. මේ 705න් 628ක් ඔවුන් අපට එරෙහිවගෙන ආයෝජනාවට පක්ෂව ඡන්දය දෙනවා. 40 දිනක් පැමිණෙන්නේ නැහැ, 15 දිනක් විරුද්ධව ඡන්දය දෙනවා. මෙහි තත්ත්වය කුමක්ද කියන දේ ගත්තොත් How has Sri Lankan benefited from this? GSP Plus සහනය හරහා අපට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? The European Union in the Sri Lanka second largest trading partner after China and its second main export destination. 22.4% of Sri Lankan export in 2020. දේ ගෙවුණු 2020 වර්ෂයේදී අපේ සමස්ත අපනයන වලින් 22.4% යන්නේ කොහෙටවත් නෙමෙයි යුරෝපයට. In 2020, Sri Lanka was the European Union's 69th largest trading partner in goods, accounting for 0.1% of the European trade. Europa haule velandamin 0.1% avashyathave sapurane Sri Lankika api samasthayak vidiyata gaththama Europeyata baanda apanayana ekena rajyan atharin 69 wenni tana thamai Lankawa inne. The Sri Lanka export to the European Union are dominated by textile and clothing. විශේෂයෙන්ම රෙදිපිලි ඇඟලුම් ක්ෂේත්‍රය තුළින් තමයි අපි යුරෝපියන් යුනියන් එක යුරෝපා සංවිධානය තුළ ප්‍රබල භූමිකාවක් හොබවන්නේ. accounting for 52.3% of Sri Lankan total export to the European Union. ඒ අනුව යුරෝපා සංගමයට යුරෝපා කලාපයට 52.3% ඇඟලුම් අප විසින් යවනු ලබනවා. ඒ 2020 වර්ෂයට අදාළව European 27 imports from Sri Lanka have been constantly increasing since 2016 euro 2.083 million in 2020. මිලියන විශාමත් විශාල සංඛ්‍යාවක්. මේ කතාවෙන් ගණන් වලින් කියනවා නම් අපි 27ක් පමණ ශ්‍රී ලංකාව විසින් යුරෝපියන් යුනියන් එකට යවනවා. ඉතින් ඒ නිසා කවුරු හරි කියනවා නම් GSP සහනය අහිමි වුණාට අවුලක් නැහැ
නැහැ කියලා. ඒක එහෙම නෙමෙයි. ඇත්තටම බරපතල තත්ත්වයක් තියෙනවා. මේ වෙලාවේ අපි අපනයනය කරනවා. අපේ ගාමන් ටික තියෙනවා. ඒ ආදරණීය සහෝදර සහෝදරියන් මහන්සිලා වැඩ කරනවා. මේ අයගේ ඇඟලුම් නිෂ්පාදන ටික යාමට නොහැකි වුණොත් යුරෝපා කලාපයට ඒ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විධිමත්ව සිතා බැලීමක් සිදු කළ යුතුයි. මොකද යුරෝපීය මාකට් එක අපට අහිමි වුණොත් ඒ අපේ අපනයන වලට ඍජු බලපෑමක් සිදු කරන නිසා. ඒත් එක්කම අද දවසේදී ලංකාදීප පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. ලංකාදීප වාර්තාව ඇපැලුසාවි තීන්දුව අනුව ශානි ගම්පහ මහාධිකරණයෙන් මුදාහරයි කියලා අද වාර්තා කර තිබෙනවා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස්කුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් වූ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළ අයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාස 11ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උපපොලිස් පරීක්ෂක සුගත් මොහොන මෙන්ඩිස් යන මහතුරුන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රාකාරව අපමත මුදාහරින්නට නියෝග කරා කියලයි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම අපි එතනින් පසු අවධානය යොමු කරනවා මේ වෙද්දී අර ඔන්ලයින් ක්‍රමවේද යටතේ මත්පැන් අලෙවි කිරීම සඳහා වුණු ක්‍රමවේදය පිළිබඳ කතාවක් ආවා. ඒක කොවිඩ් මර්ධන කමිටුව විසින් අවලංගු කරා මේක නවත්වන්නට ඕනේ කියන ධාරණය ලංකාදීප පුවත්පතේ වාර්තාවට අපේ අවධානය යොමු කරනවා. ඔන්ලයින් මත්පැන් නවත්වයි. සුපිරි වෙළඳ සැල් හරහා මාර්ගගත ක්‍රමයට මත්පැන් ලබා දීමේ වැඩපිළිවෙලට අවසර නොදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී උදාමුදාපති ශවේන්ද්‍ර සිල්ලා මහතා ප්‍රකාශ කර තිබෙනවා කියලා අද දවසේදී වාර්තා කරද්දී දිනමින පුවත්පතේ වාර්තා කර තිබෙනවා. මන්ත්‍රීන් සඳහා ගෙන්වීමට නියමිතව තිබුණු වාහන සම්බන්ධ ක්‍රියාවලියට අදාළව ඊ ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට හැබැයි රජය පාර්ශ්වයෙන් කිව්වා මේක අවලංගු කරලා තියෙනවා. අජිත් නිවන් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළා. ඒ වගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමන් කෙහෙලි රමුක්වැල මෙතුමන් ප්‍රකාශ කළා. ඒ නිසා මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි අවසාන වශයෙන් උපුටා ගන්නවා දිවයින කාටුනෙන් පසු අපි සාකච්ඡාවට අවධානය යොමු කරමු. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාබනික ගොවිතැන කොයි විදිහටද තේ සහ රබර් කර්මාන්තයට අදාළ කරගන්නේ. ඕකයි තත්ත්වේ කාටුනේටයි අවධානය. ඇවිත් විශ්වාස භංගයක රටාවක් ගම්මන් පිළ ගැනයි ඇත්තේ රුදාවක්. තමන් ගැන නැතයි දැන් කිසි කතාවක් හිතින් තැවුනි බන්දුල සිය වතාවක්. බන්දුල ඇමතුමා ගැන වැඩි කතාවක් වෙන්නේ නැහැ. බාණ්ඩ මිල වැඩි වෙලා තිබුණත් මොකද ගම්මන් පිළගේ කතාව එන නිසා අපි අර ලංකාදීප කාටුනේත් ගත්ත නිසා අපි උපුටා ගමු. අනේද කියන්නේ තලන්ගේ කාටුනේට අපි අවධානය යොමු කරමු. එහි සඳහන් වුණු කාරණේ මොකක්ද කියන දේ පිළිබඳවත් ඔය ඔන්ලයින් කර මත්පැන් විකිණීම තකතිරු ගොන් වැඩකි මගෙනම් වැටහීම එළවලු මාළු ලොරි මෙන් එන හැමදාම මත්පැන් ලොරි යවමු නිවසක් පාසාම. මේ තීන්දුව ගත්තේ කොතනින්ද කියන දේ පිළිබඳව අද කතු ඇකිලිය වෙලා තියෙනවා. අපේ වෙලාව මදි. අපි කතා කරමු මේ පළවෙනි ඉදිරියටත්. අද දවසේදී අපි සාකච්ඡාවෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ පෙර කිව්වා වගේම තේ සහ රබර් කර්මාන්තය කාබනික ගොවිතැන ඔස්සේ කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව. විරාමයෙන් පසු සාකච්ඡාවෙන් හමුවෙමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්.